සෑම කෙනෙක්ම පාර්ලිමේන්තුවට එන්න ඉස්සෙල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විදියට සජිත් ප්‍රේමදාස මැතිතුමා පාර්ලිමේන්තුවට එන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විදියට ඒ වගේම මහින්ද රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවට එන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විදියට ඒ වගේම අනුරු කුමාර දිසානායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට එන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විදියට එතකොට පාර්ලිමේන්තුවට ආවම බහුතරයේ තියෙන කණ්ඩායම ආණ්ඩු පක්ෂය හැදෙනවා සුළුතරයේ තියෙන කණ්ඩායම විපක්ෂය බවට පරිවර්තනය වෙනවා ආණ්ඩු පක්ෂයේ ඉන්න ජේෂ්ඨයා ඒ වගේම හැකියාව පක්ෂපාතිත්වය දක්ෂතාවය පක්ෂග්‍රාහීත්වය කියන මේ සියලුම සාධක පාවිච්චි කරලා අමාත්‍ය ධූර ලබා දෙනවා ඒ කැබිනට් අමාත්‍ය ධූර එහෙම නැත්නම් රාජ්‍ය අමාත්‍ය ධූර නැතිනම් නියෝජ්‍ය අමාත්‍ය ධූර මේ සියල්ල පෙරලා පෙරලා ඉතුරු නම් නමක් හැදෙනවා පසුපෙළ මන්ත්‍රීවරයා කියලා හැබැයි ඒ පුද්ගලයාත් එන්නේ පාර්ලිමේන්තුවට ජනතාවගේ ඡන්දෙන් එතකොට අපි ව නම් වෙලා තියෙන නවක මන්ත්‍රීවරු පසුපෙළ මන්ත්‍රීවරු විදිහට හැබැයි මතක තියාගන්න මේ 225 මේන ජනතාවගේ ඡන්දෙන් යම් ප්‍රමාණයක් කියනවා ජාතික ලයිස්තුවෙන් එතකොට අපි ඉන්නේ ජාතික ලයිස්තුවෙන් ආපු මන්ත්‍රීවරු විදිහට නෙමෙයි අපි ඉන්නේ මම බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාවගේ ඡන්දෙන් ආපු මන්ත්‍රීවරේ එතුමා ජනතාවගේ ඡන්දෙන් ඇවිල්ලා තියෙන මෙතුමත් ජනතාවගේ ඡන්දෙන් ඇවිල්ලා තියෙන එතකොට විධායකයේ හොබවන 69 ලක්ෂයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට මේ රට පිළිබඳව හැඟීමක් තියෙනවා සේම මේ රටේ ජනතාවගේ වගකීමක් තියෙනවා සේම එතුමාට විතරක් වගකීම පවරලා මේ සියලු තීන්දුව තීරණ ජනාධිපතිවරයාගේ තීන්දුව තීරණ ධනාත්මක තීන්දුව තීරණ ලබා ගැනීමේදී ඒක සාමූහික වෙන්නත් ඍණාත්මක තීන්දුව තීරණවලදී ඒක ජනාධිපතිතුමාගේ පිටට විතරක් තල්ලු වෙන්නත් මේක සාධාරණ නැහැ කියලා අපි විශ්වාස කරනවා